වගේම එක්සත් ජාතික පක්ෂයේ මේ කුලං යන ටයර් ගැලවෙන රෝද ගැලවෙන බස් රථය 2030 වෙනකන් ගෙන යාම සඳහා විවිධ කලින් කරට යොදන උපක්‍රම ගැන කතා කරමු. මේ වන විට පොහොට්ටුවේ ජනබලය අරගෙන තියෙනවා. තව ටික දවසකින් ආපහු චරිතයක් එළියට එයි. ඊට පස්සේ මෙයාව සජිත් ප්‍රේමදාස මහත්මයා ජනාධිපතිවරණයට පත් කරනවා. ඊට පස්සේ එතනින් පස්සේ තව ටික දවසකින් තවත් අනුප්‍රාප්තියක් ගායි. මේ වගේ විවිධ ආදී කාරණාවන් යොදලා එක්සත් ජාතික පක්ෂය 2030 වෙනතුරු මේ අණ්ඩ දැමපු ටයර් රෝලින් දුවන මේ බස් රථය කොහෙන් නතර වේද කියන කාරණාව අපිට පැහැදිලි. සා ජනතා විද්‍යුරුනේ ලැබ බලාපොරොත්තු වූ ප්‍රගතිශීලී ගමන මේ වන විට ජනතා විද්‍යුරුනේ අස්පනාපිට ඔප්පු කළ අවසානයේ එවැනි ප්‍රගතිශීලී ගමන ජනතා විද්‍යුරුනේ නොවනවා. සා මේ කාරණා සම්බන්ධව ඇතුළත අපිට තවදුරටත් තහවුරු වෙන්නේ ප්‍රධාන දේශපාලන ප්‍රවාහයන් දෙකම බලය ගන්නකම් කුමන කර්තව්‍යයන් කරත් කාරණා කරත් නමුත් බලයෙන් පසුව ඔවුන්ගේ ක්‍රියාදාමය කෙසේ වේදයි අපිට කිසිදු අදහසක් නැහැ විශ්වාසයක් නැහැ.